යි බෝන් ලංක නිින් මෙෙල්බන් යුබ් චැනල්ල එකට ආලව සාදරෙන් පිළිගන්නවා අදමමෝයාලත් එක්ක කතා කරන්නේ යන්නේ ඇමරිකාව ග්‍රීන් කාඩ් ලොතරයියට ඇපලිකේෂන් දානකොට ඒ සඳහා ගන්න ඕනු ෆොටෝ එක ගන්නේ කොහොමද කියන එක ගැන දෙදස් විසිතකේ ඇමරිකා ග්‍රීන් කාර්ඩ් පෝග්‍රම් එකට අයුතුම් පත්‍ර භාර ගැනීම දෙදස් විස්්‍ය ඔක්තුම්බර් මාසි හත්වවෙද ආරම්භ වෙනවා. ඉන් මේක දෙදා ශවිශ්‍ය ඔක්තෝමර් මාසි හත්ත සිට නොම්බර් මාසි දහ වෙද දක්වා පැවැත්වෙනවා. ඉතින් මේ සඳහා අයතුම් පත්‍ර දාද අනිවායෙන්ම අයුතුම් කරන අය සහයාගේ පවුලේ සාමාජිකයෝ හැබෝම ෆොටෝස් සබ්මිත් කරන්න ඕනි. ඉතින් මේ ෆොටෝ ස අපිට නිකම්ම ගන්න බැහැඒඉගුලො දාලා තියන රික්වයමන් අනුව තමයි ගන්න ඕනි. ඉතින් ඒ රික්වමන්ස්ගෙන තමයි අදම ඒ විඩියුව එකකෙන් කතා කරන්නේ අන්නේ. තින් ම මේ හැම විස්තරයක්ම අරගෙන තියෙන්න්නේ ය.. ඩිපර්ට ෝ ටේට් කිය බ්සයි් එකෙන් තමයි ගුලන්ගේ නිලවෙබ්බඩ විය ඉති මේ ලිංක එක ම විඩියෝ එකේ ඩිස්කපෂන් බොක් එකේ දාදන්නම් එතකොට ආලටත් මේ බලාගන්න පුොළවා. ගේ චැනල්ලට සබස්ක්‍රයිබ් කලලා ජොයින් ල ආරාධනා කරනවා ඒමකො ග්‍රීන් කාඩ් ඇපලිේෂන් එක පු පුරුවන්න්නේ කොහොමද හරිවිදිහට කිසිම වැැද්දක් නැතුව පුරුවන්නි කොහොමද කියනක ගැන ම ඉදිරි විඩියෝස්ොරින් ඉදිරිපත් කරනවා. ඒවාගේ මේ විඩිය එකට කාලින් මම මේ සඳහා ඇතුම් කරන්න තියෙන් ඕවන සුත්සුකම් මොනාද කියනක ගැනත් විඩිය එකක් ඉදිරිපත් කර. ඉතින් ඒ විඩියෝස් හැම එකකම ලින්ක්ස් මම ඩිස්කපෂන් බොක්ගේ දාන්නම් එතක ටොයාලට ඒව අනරබලා විතර හඩිවි. දැනගෙන ඇප්ලිකේෂන් එක වරත් දන්නඇතුූ හරි විදිහට පුරුවන්න පුළුවන් ඒ මොකද ඇප්ලිේෂණ එක පුරුවන්න්න පුළුවන්වෙන්න එක පාරයි අපිට දෙතුම් වතාව කැපලිකේෂන් එක තුනක් අයතුම් කරන්න බැහැ එක්කෙනෙකුට ඇපලිකේෂන් එකයි දාන්න පුළුවන්. ඒ නිසා මමෝගලන්ට දෙන ඇඩවයිස් එක තමයි හොඳට හැම දෙක්ම විස්තර හෝලා බලලා ෆොටෝ එක හරි විදිහයට හදාගෙන ඇපලිකේෂන් එක පුරුවන්න්න කොහොමද කියලා මම දාන විඩිය එකත් බලලම හදිසි නොවී හිමින් සරුව පපලිේෂන එක දාන්න. කියලා. ඒමොකද ඔයාලා මේක හත්වෙන් දම දාන්නඕනෙ කියලා නීතියක් නැහ. මොකද ලොත්තරයි ක්‍රමයකට තමයි මේ ඇපලිකේෂන් සිගලො තෝරන්නේ ඉතින් ඒනිසා ඔගලන්ට හිමින් සීරුවේ ඔක්තෝම්බර දෙවන තුංගෙන සතිවල ආයතුම් කරන්න පුළුවන්. අපි දෙැම්බලමු ෆොටෝල් එකේ මොනාද තියෙන රික්ෝයමන්ස් ඒවගේම ෆොටෝ එක ගන්න කොහොමද ඊට පස්ස ම ඔයාලට ෆොටෝ එකට එකේක සාම්පර්සුත් පෙන්නනව වෙබ්සයි් එකක් හරහා. ඉති පලවෙනි රික්වයමන්ට එක තමයි මේ වර්ණ චායරූපයක් වෙන්නඕනේ කියන්නේ බ්ලක්කන් වයිට් එකන කලුසුදු ෆොටෝ සබ්මිත් කරන්න බෑ අනිවාරයෙන්ම කලඩ් ෆොට එකක් වෙන්නඕනේ. ඊලාක රික්වයමන්ට එක තමයි හොඳට ෆෝකස් වෙලා තියෙන්නඕනේ කියන්නේ බොඳ වෙලා තියන්න බෑ ෆොටෝ එක. ඊ ලඟට මෙන්න මේක තමයි ප්‍රධානමදේ පහුගිය මාස හය ඇතුළට ගත්තු ෆොටෝ එකක් වෙන්න ඕනි. දැ මේ ගොඩක්ම බලපාන්නේ සමහර කට්ටේන්නවා ගියවුරද්ාය ප්ලයි කරලා ඒලොත්තරයියට ගියවරදොතරයියට තේරච නැති අය. ඉතිං ඒයාලටෙකොට හිතැන්න පුළුවන්මං කලින්ම හැදුවනන්නේ ෆොටෝය එකක් මගේ ෆොටෝ එකකම මේකට දානවා කියලා. අන්න ඒ විදිහට කරොතුවාගේ ඇප්ලිකේෂන් එක ඩිස්කොලිෆයි වෙනවා මොක දේගොල්ලොන්ට තියෙනවා කලින් ෆොටෝය එක එතකොට ඒගුලො දන්නවා පහුගේ මාස හයතුල ගත්තුවේ. ක්නේ ඔයා මේ ගියාව රද්ධ දාාපු ෆොට එකයි කියලා. ඒනිසාවා අනිවාරෙන්ම මිට කලින්ආතුම් කළලා තිබ්බත් පහගියවුලුදුවර අලුත්ම ෆොටටෝ එකක් ගන්නෝනි මේක සඳහා. ඊළඟට මේ බැග්‍රවන්් එක ඒ කියන්නේ පසු තය ඔගළු සුදු පාට බැග්‍රව් එකක් වෙන්න ඕනිේ හොඳමදේ තමයි සුදු බිත්තියක් ඉස්සරහ හොඳට දවල් වෙලාවේ එලිය තියෙන කොට ෆොටෝ එක ගන්නක. ඉතිං සුදු හරි ඕෆ වයිට් කියලකෙනව ලා සුදු වගේ පාටක් තියෙන බැග්‍රවන්් එකක් ඉස්සරහ තමයි වා ෆොටෝ එක ගන්න ඕනේ ලඟට කෙලිම් ඉදිරිය බලාගෙන ඉන්න ෆොටෝ එකක් වෙන්න ඕනේ. අපි දන්නවා ලංකාවේ අපි අයිඩෙන්න්ටිටි කාඩක ගත්්දිහෙම අපි පොඩ්ඩක් පැත්ත බලාගෙන අපේ කාණ පේන විදිහර තමයියිෙන්ටිට කාඩකේ ෆොටෝ ගන්නේ හැබැයි මේ ග්‍රීන් කාත් සදාගන්න ෆොටෝ එක එෙම පැත්ත බලාගෙනඉදල බැහ. අපි කෙලිම්ම ඉදිරිය බලාගෙන ඉන්න ෆොටෝ එකක් තමයි ගන්නඕල ඉතින් මේ සඳහමන් සාම්පල්ස් පෙන්න්නනවා ඉස්සරහට කරන්න ඕනෙ මොනාද වැරදි මොනාදි කියලා සාම්පස් ගොඩාරයක් ම පෙන්න්නනවා මේ විඩියක දිගටම බලන්න කියල ගුලන්ට මතක් කල දෙනවා. අනිත් එක තමයි ඇස් දෙක හොඳට විවෘර්තව තියෙන් ඕනි මොකද සමහර වෙලාට අපි ෆොටෝස් ගද්දි ඇස් දෙක බාගෙට වැහිලා තිෙන්න්න පුළුවන්. ඉතිවා ගන්න ෆොටෝ එක අනිවාරයෙන් ඇස් දෙක හොඳට විියෘත වෙලා තියන්න ඕනි. ඊළඟදේ තමයි මේ ෆොටෝ සරදි ගොඩක් හිනාවෙන්න බැහැ යාගේ ෆේෂල් ක් ප්‍රේෂන්සේ කියැන මුහුණේ තියන ප්‍රකාශනය මධ්‍යස්ත විදිහ, බොම නියවුට්‍රල් විදිහට ගොඩාක් කිනවෙන්නෙත් නැතුව සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන තියන ෆේෂල්ක්ස්පේෂන්ස් තියන්න ඕනේ ඊගරික්වයමට එක තමයි ඔහුල මේ ෆොටට එක ගන්න විශේෂ ඇඳුම් අඳි නොෝ නෑ ටයිකෝඩ් දාන්නෝ නෑ ඒවාවශ්‍ය නහ සාමාන්‍ය ඔයා ඉදිනිදාන්දිින ටීෂට් එකක් වුණත් ඇැඳලා ෆොටෝ එක ගන්න පුළුවන්, හොඳට සාරියාන්දින්න අන්න ඒ වගේ කිසිම අවශ්‍යතාවයක් නැහැ සාමානය ඉදිනදාන්දිින ඇඳුම් වලින් සැසිලා ෆොටෝ එක ගන්න පුළුවන්. එගලු ශේෂෙන්ම කියලතිනො යුනිෆෝර්ම්ම අඳන්න එපා කියලා ඉතිං ඒ ඔගුලෝ ඉස්කෝල නිෆෝර්ම්ඒ වගේවා අන්දින්න වශ්‍යනහැ හසාමානයේ එදිනෙදා ජීවිතයආන්දිද ඇදුමක් ඇදලලා මේ ෆොටෝ එක ගන්න පොළුව ඉතින් යුනිෆෝර්ම් වගේ දෙවල් අඳින්න අවස්ථාව දීලා තියෙන්නේ ආගමික කටයුතු කරනයට ඒ යැන බෞ්ධ ස්වාමීන් වහන්සේලාට එෙම නැත්තන් කතුලික පියේතුමන් වගේ අය මේ සඳහායදුම් කරනවනම් අන්න එයාලට පුළුවන් එයාලගේ ආගමික වස්ශ්‍ර පැළඳලා ෆොට එක ගන්න එහෙම නැත්ති අයානිත් හැමෝම එදිනිෙදා ආදින ඇදුම්වලින් ෆොට එක ගන්න ඕනි අයිළඟ දේ තමයි පි හරි හෙමනැත්තම් ව ෙනත් හිස්සාාවරන පලදින්න බැහැකැන අපිට ෝස් කා් එකක් මොනහරිය වගේ හිස් පලඳනා ඒ වගේ දාන්න එපා කියලා තියෙනවා ඊළඟක තමයි ආගමික හේතුමත ඔයා හිස්සාවරනයක් පලදිනවානම්. විශේෂයම ඉස්ලාම ආගමේ ඉන්න කාන්තාවන් සමහර වෙලාවට හිස්සාාවරණ පලදිනවා වෙන්න පුළුවන්. ඒවාගේයායට එෙම අන්ඳින්න පුළුවන් හැබැයි අනිවාරෙන්ම මුහුණ පැහැදිලි පේන විදිහර තියන්න ඕන තින් මේ සඳහාත් මංගුලන්ට සාම්පල්ස් පෙන්න්නන්නම් කොහොමද මේක ගන්නේ කියලා. ේ ෆෝන් ලුූත් වගේ දේවල් අපිට පලදින්න බැහ ඇතකොටකානේ හෙඩ් ෆෝන්සේ වගේව තියන්න බැහැ හැබැයි වාට මොනහරි ශ්‍රව නාදාලකේ කියනවාට ඇහෙන් ඇැත්ති නිසා ඔයා යාම් කිසි ශ්‍රව නාධාර උපාගයක් පලදිනවානල් අන්න ඒක පලදිලා ඉන්න පුළුවන්. ඊළඟ ප්‍රධාන දේ තමයි ඇස්කන්නාඩි පලදින්න එපා කියලා ගුල තේලතියෙන ඔයා ඉදිනදා ජීවිතය ඇස් කන්නාඩි දැම්මට ෆොටෝ එක ගද්දිවා කන්නාඩි දෙක ගලෝල තමයි ගන්න ඕනේ. ඉතින් අන්තිමරික්යමට එක තමයි ඔයාගේ මූන චායරූපයෙන් සයට පනහත් සියට හැටනමය අත්තර විය යුතුයි. එකෙන ගොඩාක් ඇතට කල්ලා ෆොටෝ එක ගන්නත් බෑ ඕනට වඩා ලංවෙලාෆොටෝ එක ගන්නත් බෑ මෙෙන මේ ප්‍රපෝෂන් එකක තියෙන්නඕනි. ඉති ම ඉස්සරහට පැහැදිරි කල්ලා දෙෙනවා කොහොමද මේක ෆෝන් එකෙන් ගන්න කියනකත් ඉති විඩියුව එකේ දිගටම බලන්න අපි දැම්බාලූ මේ අනිත රික්වමන්ස් මනාද කියල. තින් මේ තියන්නේෙ එකුළගේ වෙබ්සයිට් එකෙන් එකකුල ලබාදිලතින සාම්පල්ස් ඔලට පේන වැති ගොඩාක් ඈතත් නෑ ගොඩාක් ළඟත් නැහැ හරියටම කෙලිග බලාගෙනන්නේ කොඩ ගැනු අට කොන්ඩ බඳින් ඕන කියල නීතියක් නැහැ වට කොන්නේ කඩලවනත් ෆොට එක ගන්න පුළුවන්, හැබැයිවාලාගේ මූුණ පැහදිලිව පේන්න ඕන. ඉතිවාට පේනවැති ෆොට එක ගත්තම සියට හැටරමයක් විතර ප්‍රමාණයක්ම මෙයාගේ කියන්නේ මුහුණ සහ මූුණෙ ප්‍රමාණය. ඉතින් ඒ ඒ ප්‍රපෝෂන් එකට ගන්න පුළුවන්. එතට මං මේ කිව්වාගේ ස්ලාමාගමික කාන්තාවන්ට තමගේ හිස්පන්දනවාන්දින්න පුළුවන් හැබැයි මුහුණ පැහැදිලිව පේන්න ඕනේ. ඉතින් ඊළඟ පැත්ත තමයි මේ ඉමේජ් එක ටෙක්නිකල් ස්පෙසිෆිකේන්සේ කියන ඉමේජ් එකේ කාලිතිය එක. එතකොට අනිවාරෙන් මේකුළ කියලා තියෙනවා මේක ඉමේජ් එකේ ෆෝමට් එක JPEග එක යන JPEG කියන J.පක් ෆෝමක්් එකට තියෙන්න්න ඕනි ඒ වගේම මේක ගොඩාක් ලොකු සයිස එකක් වෙන මේජ් එකක් වෙන්න බැහැ මෙගබයි් වගේ ප්‍රමාණයක් තියෙන බෑකිලෝබයි දෙසිය හතළියක් තමයි උපරිම ෆයිල් සයිස්සක වෙන්න ඕනේ. නිත් එකක තමයි මේක හරියට සම චතුරස්්‍රාකාර වෙන්න ඕනේ එකැනේ ස්කොයා ශෂේප් එකට තියෙන්න්නඕනේ පික්සල් ඩයිමෙන්ෂන් එක හයසී අයි හැසිය වෙන්න ඕනේ. දැන් කෙනෙක්ට හිතෙනවා මෙන්න මේ විදිහට මට ෆොටෝ එක ෆෝන් එකෙන් ගන්න පුළුවන් ඇබයි කොහොමද බම්න්න මේගේ ටෙක්නිිකල් දේවන්ටි එක හදාගන්න කියලා. ඉතින් මේ සඳහා ම ගොලන් ගියවරුද්දෙ කලින් විඩියෝ එකක් කරා. ෆෝන් එක කිය වෙනම ඇ්ලිේෂන් එකක් තියෙනවා ඒ ෆෝන් ඇප්පිකින් ඕගලන්ට ෆොටෝ එක ගන්න පුළුවන් ඉතින් ඒ ඇ් එක පාවිච්චි කල්ලා ගන්න කියලා තමයි මෝගලන්ට රැමෙන් කරන්න අනිවාරෙන්ම ඇබැයි ඒමන්දන්න තැරමින් iPhoneෆෝන්වලට ඒ ඇ්ි එක දාන්න බැහැ සැම්සුන් වගේ ඇන්ඩරොයිඩ් ෆෝන්වලට විතරයි දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා iPhoneයිෆෝන් එකත් තියෙනවනං කමෙන් කරලා හන්න එපා කුහොමද ගන්න කියලා ඔයාලට එතකොට වගේ ආල්ුවෙක්ට හරි සැම්සුන්හරි ඇන්ඩරොඩ ෆෝනක් තියෙනෙක් හොයාගෙන. එයාලාලගේ ෆෝණෙක ඒ ඇ් එක දාලා ගන්න සිද්ධ වෙනවා ඉතිංයිෆෝන් තියෙනයට අන්දන්න තරමින් ඒ ඇප් එක නැහැ මගේ ෆෝනික තැන්රොයිඩ ඉතිං ඇන්ඩරයිඩ් වට විතරයි මදන්න තරමින් ඒ ඇ් එක තියෙන්න්නේෙක් තින් ඒ ඇ අප් එක ඩාන්නලඩ කරලා ඔගුලන්ට ෆොටෝ එක හරියාකාරව ගන්න පුළුවන් එයාලා එතකොට ඒ ඇ් එකෙම මෙන්න මේ විදිට ෆොටෝ එක හදල දෙනවා ඉතින් ඒකවම් මෙතන උඩිං ලිින්ක් කරන්න ඒ විඩියෝ එක ඒ වගේ ම විඩිය එක ඩස්කිපෂන් බක්සි එකෙත් මදාන්නන් ඒ ෆෝන් ඇ් එකේ විස්තර ගැන. ඉතිං අපි දැම් බාල වූ කොහොමද මේ සාම්පර්ස්කීපයක් හරි විදිහටම කොහොදු ෆොටෝස්ටික ගන්න කියලා. ඉතින් මේ ෆොටෝස් ගැනතියෙන විස්තර තියන වෙබ්පේජික මයි මන්දැන් ඇවිල්ලයින්නේ ඕලට පේන වැතිර මෝයාලට පෙන් පුු සම්පල් ෆොටෝස්ටිකම මෙතන තියෙනවා ඒවාගේම විශේෂ දෙයක් තමයි මෙතනේ ගොලු වැරදි පින්තූර ගැන වාලට විස්තර පෙන්න්නවා. ඉති මේ ඇත්තටම හොඳ දෙයක් මොකද අපිටෙතකට ෆුල් අයිඩියයකක් ගන්න පුළුවන්. උදාහරයක් විදිට ෂැඩෝයක මංකිව්වා කිසිම හෙවනැල්ලක් තියන්න බැහැ හරි විදිට ෆොටෝ එකක තියෙන් ඕනි කියලා. දහරණක්ට බලන්න මේක ටිකක් හලු වෙලා වගේ එතකොට මේයාගේ ෆොටෝ එක නිකං එඩිට කරලා නිල් පාටයි වගේ. ඉතින් මේ වගේ ෆොටෝස් සබ්බිට් කරන්න බෑ ඒවගේ මේයාගේ ෆොටෝ එක බලන්න ලොකු හෙවනැල්ලක් තියෙනවා. ඉතින් ඒකයි මම කිව රෑකාලයට ෆොටෝ එක ගන්නපා පුළුවන් තරං දවල් වෙලාේ හොඳට එලිය තියෙනකොට ෆොටෝ එක ගන්න ඒවගේම සුදු බැග්‍රවන්් එකක් පිටි පස්සේ තියන්න ඕනේ මේ එතකොට කිව කන්න අඩි දාන්න බෑ කියල යාලට පේන වැති ය ගොල්ලු කන්නඩි දාාපුවාගේ ෆොටෝසර්ට කත්තිලි දාලති නවා ැන මේ විදිට එගොලු බාරගන්න හැ කියලා. ඉතිං වාලට පේනවැති සංගලාස් දාලාත් බැහ කන්නඩි දැම්මත් කන්නාඩි නොදා තමයි ෆොටෝය එක ගන්න ඕනිි. දැ මේ පුද්ගලයාගවා පේනවැති ඔොඳට එලියතියනවා කිසිම හෙවනැල්ලක්ට ඇබැයියා කන්න අඩ දාලා ඉතින් ඒහිද මේ ෆොටෝ එකක්ත් එගුල ාරගන්න එතකට පලිකේෂන් එක රිජෙක් වවා. සයිස්සක ගැන කතාකළො තුවාට පේනවැති මේක තමයි හරි පින්තූරේ මෙන්න මේ පින්තුරේ බලන්න මේ පින්තුරේ මූන ළඟ වැඩී. එතකොට මේ පින්තූරේ පැත්තට වෙන්නාලගෙන. එතට මේ පින්තුරයාලට පේනවැති ගොඩා කෑඇත්තටම මේගේ ඇගායි ඔක්කොම පේනවා ඉතිං ඒක දුර වැඩි. ඉතින් ඔන්න ඔය වගේ මේක ළඟ වැඩී එතකොට මූුණෙ කොටසක් කැපිලා. ඉතින් ඔොය වගේ ඇැතුව හරි මැද හරිත් විදිහට මෙන මේ විදිහට ඔගුල ෆොටෝය එක ගන්න ඕනේ. කලිටිය එක ගැන ඕගුලන්ට පේන වැති බොඳ වෙලා තියනේවා ගන්න බැහැ එතකට එගුල සයිස් එක ඔගුලන්ට පේන වැති වැරදි සයිස සේව මෙෝ දාලා තියෙනවා එතකොට ඔගලන්ට පේන වැති මෙන්න මේ ෆොටෝ එක බොධ වෙලා දැමයාගේ මූුණ හොඳටම බොඳවෙලා ඉතින් ඒවාගේ බොධවෙච්ච නැති හොඳට ෝකස් වෙච් ෆටෝ එකක් වෙන්නඕන. ති මේ ෆොට එක බලන්න මේකෙත් නිකං මේගේ ෆොටෝ එකේ තිත්්තිත්තිත්වාගේ තියනෙනවා ඉතිං ඒගේ ෆොටෝසුත් සබ්මිට කන්න බැහ. ළඟ දේ තමයි මේ ගොල කියනව ෆොටෝ එක ෙඩිට කලා තියෙන බෑ ඕනවට වඩා උදාහන්නයක් විදිහයටවාට පේන ඇති මොව නිකං කෙට්ටු කල්ල වගේ පොඩ්ඩක් එතකොට මේ ෆොටෝ එකෝගොලන්ට පේන ඇති මෙගේ ෆොටෝ එක ගත්දි අර රෙඩ්ඩයිස් කියල නිකං එඩිට් එකේදි රතු පාට වැටලතිනති ඒ වගේ බාරගන්න නැහැයගොල්ලො හොඳ ෆොටෝ එකක් නං සාමානි විදිහට තියෙන් ඕන එඩිත්් කරපු නැති විදිහට මේකට ඇගු හරියක් දාලා තියෙන ඊ ළඟට ඔහගුලන්ට පේන වැඇති මමර කලින් කිව්වාගේ පැත්තට ඉඳ ලගන්න බැහැ හොඳට කෙලිම් බලාගෙන ඉන්න ඕනේ. වට පේන ඇති මේ ෆොටෝ එකේ මේ ටිකක් උඩ බලාගෙන වගේ ඉන්න. මේ ෆොටුව එක ඔගුලන්ට පේනවඇති මෙ ඕනට වඩා ටිකක් හිනාවෙලා ඉන්න. මෙයා එතකොට බිම බලාගෙන වගේ ඉන්න කෙලින් බලාගෙන නැහැ ඔන්න ඔඒවගේ ම මේ වෙප්පේජි කෙල්ලිින්ිකක් දාන්න ඔගුලන්ට බල යිඩයක ගන්න පුළුවන් හරි විදිහයට කෙලිම් බලාගෙන ඉන්න ෆොටෝ එකක් වෙන්නෝනේ. ඟට ඇන් ඇඳුම් පැල්ලඳුම් දැඟුගුලන්ට පේනවති හිස්සාවරණයක් තියෙනව අනම් මේ විදිට කෙලිින් මූුණ හොඳට පේෙන් ඕනේ මේ පින්තුවර බලන්න මේ පින්තූරේ යාගේ මූන ටිකක් වැහිලතියෙන්න්න ඇති මේ විදිහට ගන්න බෑ හොඳට මූුණ පේන විදියට ගන්න ඕනේ. එතකට මේකෙ බලන්න මේයාස්කාප් එකක්දාගනින් න්නෝ බෙල්ලවටේට ඉතින් එයාගේ කොටසක් මූුණ පේන්න ඇති මේ විදියට දාන්න බැහැ තොප්පි දාන්න බැහැ පේනවැති කැප්ස් දාලා ෆොටෝ ගන්න බැහැ. කොට ොලන්ට පේන වැඇති දැන් බාලගත් ෆොටෝ ගන්නනවා පවුල හැෝම දානොට බෙක්ින්න්නවාානම් බාගගේ ෆොටෝය එකකුත් ගන්න ඕනි. එතකට අනිවාරයම බාග සූපපුවා අයිං කල්ලා ගන්න ඕනේ විදිහට කි මුණ වැහෙන කිමයක් තියන්න බැහැ. ගවන්් ගනක අතාකොරොත් තෝගලන්ට පේනවැඇති සුදු පාට බැග්‍රෞන්්ක් වෙන්න ඕනේ මේ මේගොල්ල ාරගන්න ෑ කියල තේෙනවා මේ බලන නිල් පාට බැග්‍රෞන්් එකක් ඒක බාරගන්න ෑැ කියලා තේෙනවා ඒවගේම මේ ආරන්තියන ජානීලයක් ඉස්සරහ. ඉතින් ඒක බාරගන්නත් නැහැ කියලා තිේෙනවා මේකත් තෝගලන්ට පේනවැඇති මෙතන සදු බිත්තිය හොඳට ස්මූත් බිත්තියක් වෙන්න ඕනනි. මෙන්න මේ විදියට ඉරීරි තියන්න බෑතිකොට ටයිල් අල්ලපු බිත්ති ඒව ඒවා ඉස්සරහ ගන්න බැහැ. ොඳට සුදු පැහැදිලි බැග්‍රවන්් එකක් වෙන්න ඕනේ. ඊළඟ තේ තමයි බෙක්්ගි ෆොටෝ එකක් ගද්දි බබාගේ අම්මව පිටිපස්සෙන් ඔය විදිහට ඉන්න විදිහට ගන්න බැහැ. එතකොට කවුරුත් නැතුව බාව සුදු ශීට්කක් උඩ හරි අන්නේ වගේ තේල තමයි ගන්න ඕනේ ති එතන බාලාගගේ ෆොටෝ ගන්නවිදිිය පේන ඇති මෙට මේ වගේ ෆොටෝ එකක් බෙක්්ගි ගන්න පුළුවන්ම් මේගේ ගොලු බාරගන්න ගුලන්ට පේන ඇති මේ බබාවව සුදුශිට්ක වගේ තිේල තමයි ෆොටෝ එක යාලා අරන් තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ෆොටෝ එක මේ ෆොටෝ එක ඔගුලන්ට පේනව ඇති මෙයාගේ මොනාදි කියලා තියන්නේ මේ ෆොටෝ එක ටිකක් දුර්වාර්ණ වෙලා කියල තමයි ගුලු සඳහන් කරලා තියෙන්නේ. එතුට මේ ෆොටෝ එක ගුලන්ට පේනව ඇති මේක බොන්ධ වෙලා වගේ බැග්‍රන්් එක හරි නැහ. මේ ෆොටෝය එකේ මේ බබා අත්දකයිෙන් මූුණ වහගෙන ඉන්නො ඇති මේ වගේ ෆොටෝ බැහැ මෙෙන මේ ෆොටෝ එක බාරගන්නවා කියලා තියෙනවා කෙලිම් බලාගෙන ඉන්න සුදු බැග්‍රවන්් එකක් තියෙන ෆොටෝ එක. ඉතින් නොන්නොයි විදිහට ඔගුලන්ට පේන වැති කරන්න පුලුවන් දේවල්හ කරන්න බැරි දේවල්වට උදාහන්න ගොඩාක් ලබාදීලා තියනවයි ඉතින් ඔගලන්ට මේ ලිින්ක එකත් ම විඩිය එක ඩිස්කපෂන් බක් එකේ දාන්න.ඉති මං හිතනව දැ ඕගලන්ට පැහැදිලි ඇති කියලා අනිවරෙන් ඔගුලර ෆෝන් නැප් එක හරහා කරගන්න හරිම ලේසි මං ෆෝන නැප් එක විස්තර කරන විඩියෝ එක මේ වි ඩිස්කපෂන් බොක් එකේ දාන්නම් ඒවගේම මෙතන උඩත් ලිින් කරන්න විඩිය එකේ අන්තිමටත් මමේ ඒ විඩියෝ එක ලින්ංක් කරන්න. ඉමං හිතන්නන ෆොටෝ එක ගන්නන්නේ පහැදිලි ඇති කියලා ොහරි ප්‍රශ්න තියෙනවානං කමෙන්ට කරන්න ඊළඟ දේ තමයි දැන් හෙට හත්ත නිදා හත්තෙන් දටම මේකට අයතුම් කරන්න අන්න එපා ඇප්ලිේෂණ එක පුරෝණ හැටිමං විඩියුව එකක් හදනවා ඒ විඩියෝ එක අත් බාලලා හරිවිදියට හැමදේම ඉගෙනගන ඊට පස්සේ පුරොවන්න මොකද අදිසිවුනා කියලා කිසිම වාසියක් ලැබෙන්න්නහැ. ඔගොලන්ට පුළුවන් ඔක්තෝම්බර් මැද එමනත ඔක්කෝබර් සිගරංගල වගේ හිමින් සීරුව මේ සඳහා ආයතුම් කරන්න. ඉතිං බොහොම ස්තතියි අද දවසේ කතු වනාට ඔල හැමෝටම සුභ දවසක්.